අදවන විට මිලියන 22ක මෙරට සමස්ත ජනතාවම වන්දි ගෙවමින් සිටින්නේ රට කර වූ පාලකයන්ගේ අමනෝන්‍ය ක්‍රියා නිසාය. එවැනි අමනෝන්‍ය ක්‍රියා පිළිබඳව අපි විටින් විට කරුණු අනාවරණය කළෙමු. අද තවත් එවැනි මෝඩ තකතිරු ක්‍රියාවක් ගැන කරුණු හෙළිවුණි. ඒ චීනෙන් ආනයනය කර වෛද්‍ය සැපයුම් අංශයට සපයා තිබූ සිරිංජ ලක්ෂ 60ක ප්‍රමාණයක් තත්ත්වයෙන් බාලවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 2කට අසන්න පාඩුවක් සිදුවීමයි. මෙය ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. මේ අලපය සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට සංස්ථාව 2021 වසරේ සැප්තැම්බර් 20 වෙනිදා වන විටත් අපොහොසත් වී තිබූ බව ජාතික විගණන කාර්යාලය පැවසුවා. වසර 2005 වර්ෂයේදී මෙම සිරිංජ තොගය චීනයේ නානය කර ඇතැයි පැවසේ. සංස්ථාවේ ආනයනය කළමනාකාරිනිය මේ සම්බන්ධයෙන් පැවත්වුණු විනය පරීක්ෂණ දෙකකින් වැරදිකාරිය වී අලාපය සඳහා වගකීමට යටත් කර 2019 වර්ෂයේ මැයි 15 වෙනිදා ඇයට එරෙහිව විනය නියෝගයක්ද නිකුත් කර තිබූ බව විගණන වාර්තාවේ දැක්වේ. මේ අතර වෛද්‍ය සැපයුම් අංශය විසින් තාවකාලිකව ප්‍රතික්ෂේප කෙරුණු වෛද්‍ය සැපයුම් ආයතන 7ක පිරිවැය වූ රුපියල් 3 කෝටියකට වැඩි මුදලක් හා හානි වී තිබූ වෛද්‍ය සැපයුම් ආයතන 6ක පිරිවැය වූ රුපියල් 4 ලක්ෂයකට වැඩි මුදලක් 2021 වර්ෂයේ සැප්තැම්බර් 30 වෙනිදා වන විට අයකර ගැනීමට සංස්ථාව අපොහොසත්ව තිබූ බව විගණන අංශ පවසයි. මේ තොරතුරු සඳහන් වන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය. මෙවැනි රුපියල් කෝටි ගණනින් වතුරේ ගිය එකම අවස්ථාව මේ නොවේ. ජනතා මුදල් මෙලෙස නාස්ති කළ පාලකයින්ට නම් එහි වගේ වගක් නෑ. රටේ මුදල් මෙලෙස නාස්ති කර ජනතාව මත බදු බර දෙගුණයකින් තුන්ගුණයකින් වැඩි වූ බඩු මිල වතුර ලයිට් බිල් පටවා දවසට එක වේලක් කන තත්ත්වයට රට ඇද දැමූ සෑම පාලකයෙක්ම ඊට වන්දි ගෙවිය යුතුයි.